නමු තස්ස භගවතුූ, අරහතු, සම්මා සබුද්ද නමු තස්ස භගවතු, අරහතු, සම්මා සබුද් නමු තස්ස භගවතු, අරහතු, සම්මා සම්බුද්දස්ස ඒ අපගේ සාාස්තෘ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සුපින් වත්න. අදත් ඔබ විවරණය වැඩසටහන සමඟයි එකතුවන්නේ විවරණය වැඩසටහන තුළින් අපි හැමදා ඔබව දැනුවත් කරන්නේ ඔබ වන්දනාමාන කරන ඔබ හුරුවෙච්ච ගාථාවන්හි විදර්ශනාත්ම කාරතය සහ නිවන්නට අදාළ වැඩපිළිවෙලට කොහොමද තල්ලුවක් ගන්නේ. කොහොමද උදව්වක් ගන්න කියන කාරණයයි අපි මතු කරන්නේ. ට මතක ඇති ගියවර පැන්වැඩීමේ ගාතාව සම්බන්ධ ඉක්තරා අර්ථය අපි මතු කරන්න උත්සහ කළ. තැන් අද ඔබට මතු කරන්නේ ඔබ හැම්ම දාමත් කරන ගාතාවක්. හැම දාමත් සජ්ජායනා කරන මතකයට නැගෙන ගාතාවක් සම්බන්ධව අර්ථය මතු කරන්නටයි අපි මේ උත්සාහ කරන්නේ. ඒ තමයි ඔබට මතක ඇති ඔබ නිතරම සජ්ජායනා කරන ගාතාවක් තියෙනවා ගාථ පාටයක් තියෙනවා, ඒ තමයි ඥාතීන්ට අනමෝදනා කරන එක. මංහිතන් ඒවා පුංචි දරුවන්ගේ හිට හැමෝටම මතකයි. ඒ ගාතාව හැමෝටම මතකයි. තුර මේකේ සැබෑ අරථයට එකතු වෙද්ද අපට මුහුණ දෙන්න වෙන අභ්‍යන්තරික අරබුදයක් සමනය කර ගැනීමට තමා තුළ ඇති වුවමනාව ගැන අප මෙතන කතා කරන්න වශ්‍යයි. පින්නත්නී? ඒ ගාථපාටය තමයි ඉදම් මේ ඥාතිෝ සුකිතා හොන්තු ඥාතියෝ. ඉදංබෝ ඥාති නංහෝතු සුකිතා හොන්තු ඥාතයෝ කියන පාටය. එක කියවෙන්නේ ඥාතීන්ට සුවපත් බවප්‍රාර්ථනා කරනු සුකිතා හොන්තු ඥාතියෝ ඥාතීන් වෙනුවෙන් සුවපත්වීමේ අර්ථයක් මතු කරගන්න. ජීවත්තලලා ඉන්න අයි වෙනුවෙන් කරන පාර්ථනාවක් නෙමේ මියගියාය වෙනුවෙන් කරන ප්‍රාර්ථනාව ඉදංබෝ ඥාති නංහෝතු සුකිතා හොන්තු ඥාතයෝ එතකොට මේ ඥාතීන් සුවපත්තේවා කියන අර්ථය වෙනුවෙන් ඒ අය කරන එක්තා වැදගත්තා චාරධර්මයක් තමයි තමාවිසින් ප්‍රැස් කරගත්ත පින අනුමෝදන් කරලා එයයි සුවපත්වයවා කියන අර්ථය අපි ප්‍රාර්ථතා කරනවා. ම පින්වත් අපි මියගිය අයට මෛත්‍රය වඩන්න නැහැ. අවලියදී පින්වත්න අපි මියගිය ඥාතීන් වෙනුවෙන් මෛත්‍රිය වඩන්නේ නෑ. මෛත්‍රිය වැඩීම අපි කරන්න. ඇැන් ඔබ මියගිය අම්මා දුක්නැත්තෙක් වෙම්වා බිය නැත්වුවන් දුක් නැත්තෝ වෙත්වා බිය නැත්තෝ වෙත්වා කියලාර. ඥාතීන්ට ඥාතී නිලක කරලා මෛත්‍රිය වඩද්දී. මියගිය ඥාතීන් අතර ඉන්න ඥාතීන් උදෙසා ඔබ මෛත්‍රය වඩනවන එතර මෛත්‍ර දෙෙන්න. ඇතට අප මෛත්‍රී චිත්ත සමාධිය දියුණු කරද්දී මියගිය අයට මෛත්‍රය වැඩීමේ පුරුද්දක් සිරිතක් අපි තුළනෑ. හැබැයි මියගිය ඥාතීන් සුවපත්තේවාකෙන අර්ථය ඇතුළේ ඔබට ඔබ තුළ තියෙන කෘතවේදිත්වයක් මතු වෙනවා. කෘතවේදිත්වයක් මතු වෙනවා. එතට මියගිය ඥාතීන්ට මේ පින අනුමෝදන් වේවා කියන අර්ථය ඇතුළේ ඉඳංබෝ ඥාතිී නංහෝතු සුකිතා හුන්තු ඥාතයෝ. ඥාතීන් සුකිතවේවා. ඥාතීන් වෙනුවෙන් ඉතා මෛත්‍රීභාවයකින් එතන නිකම්ම හුදු මෛත්‍රීය පැතරවීම නෙේ තියන්. පි අනුමෝදන් කිරීමේ අර්ථයත් එකක එය අයිගේ බවගාමී ජීවිතය වඩා යහපත් ඒවා කියෙන අර්ථය තියෙන්නේ. එතොටේ මෙතනපි ඉළඟට මේකට දේශනා දෙක් අපි කරන්න බලාපොත්තුනගේ පළවනයක තමයි එෙම ඥාතීට අනුමෝදන් කිරීමේ වටපිට අපි හොයල බලන්දූ. පින්නත්න අපේ නමින් ඥාතිවුරු මියගියා කලලා මියගිය හැමෝටම අපට පින් අනුමෝදන් කරන්න බෑ. ප්‍රේතලෝකයේ ඉපදිච්ච ඇතැම් ජීවීන්ට පමණක් ප අනෝදන් කිරීමේ හැකියාවක් තියෙනවා. ඒත් පින්න්නත්න හැමෝට මේ පින අනුමෝදන් කරන්න හැකියාවක් සහ පුළුවන්කමක් නෑ හැමෝටම පින අනුමෝදන් කරන්න අපට පුළුවන්කමක් නෑ. එතකොට අපට කරන්න පුළුවන් එකමදේමකක්ද එකම දේ තමයි පිනක් කරැස් කරලා ඒ පින ඥාතීන් සුවපත්තේවා කියලා හිතාගෙන ඒයට අනුමෝදන් කරන්න පුළුවන්. හැබැයි අනුමෝදන් කිරීම අත්තර අපි සුව පත්තිනෙනවා ඇයි? ගඋධහරණයක් විදිහයට තමන්ගේ දරුවෙක් මියගියපු බරපතල ශෝකානුකූල වෙච්ච රිනාත්මක චිත්තාවේගත් එක ගන්නු දෙනු කරන අම්ම කෙනෙකුට ඒ අම්මගිහිතත් සුවපත්නෑ එතකොට අපිට එක්තරා විදික තමන්ගේ සිත සංසුම් කරගන්න උපසමයකට එකතු වෙන්න පුළුවන් විදිහේ ක්‍රමයක් තමයි මේ ඥාතිීන් සුවපත්තේවා කියන අර්ථය ග ඇත්ත සුවපත්වා ිය ඥාතිවර සුවපත්වේවා කිය අර්ථය අප ගන්න සුවපත්වෙනවා මම මියගියපු කෙනා මම පේක්ෂාවක් නැතුව ඉන්න වෙලාවක මගේ ඥාතිවරෙක් මිය ගියෝත්තේ මිය ගිය කෙනා වෙනුවේ කීම තුළ මට මගේ හිත සුවපත්වෙනවා මගේ හිත එක් තරා උපසමයකට එකතු කර ගන්න පුළුවන් ඇතුලාම් තේ තුළ යම් සංසුන්කමක් හදාගන්න තරන් එක පුළුවන්කමක් තියෙනවා. පින්වත්නී මියගියපු සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කළ නොහැක ද මියගියපපු කෙන මනුස්සලෝකපදිලා හිටියොත් එයායටට පිනානු මෝදන් කරන්න බෑ. මියගියපුෙන මියගියපු කෙනා දෙවරු අතර ඉපදදිල නොනම් ඒ දෙවියොත් ඒ පන ගැනවතනයක් නැතන් ඒ දෙවන්ටත් ඒ පිනුමෝදංන්ගේ ොහ මියගියපු කෙනා නිරයේ නිරසත්්‍යයෙක් වෙළ විදිහට ඉපදිලා ඉන්නවා නම්. නිරහි ඉපදිච්ච නිරසත්්‍යයෙකුට ද පින අනුමෝදන් කළ නොහැක. එකන නිරේ ඉපදිච්ච නිරසත්්‍යයෙකුට පින් අනුමෝදන් කරන්න බෑ. එනම් පින් අනුමෝදං කළ හැකි වන්නේ ඉතාම ස්වල්ප ජීී පින අනුමෝදං කරන්න පුළුවන් වෙන්නේ. පරද්දහූප කියලා අප පිනෙන් ඇපීමේ තුළින් යම් කිසි සුරක්ෂිතකමක් හදාගන්න පුළුවන් පිටිසකට විතරයි පිණවත්න්නේ පිින් අනුමෝදන් කරන්න පුළුවන් බෙන්නේ. දැන් අපිට නිකම් ප්‍රාර්ථ ඉදම් මේ ඥාතිී නංහෝතු සුකිතා හොන්තු ඥාතයෝ. මේ පින ඥාතීන් අහවල් ඥාතිවරයාට ඥාතීන් අනුමෝදං වෙල ය සුවපත්වයවා කියලා අදහසක් තිබ්බ කියල සුවපත් ඉන්නැ පිරින්නත්න්නේ මොකද ස්වාපත්වීමේ අරථය තමා විසින් හදාගණ්ඩඕනේ එකක්. ත මේ වාක්‍ය කියලා ඔබට මේ කතාව කියන්නේ තොකට මේ අදහස ඔබ ගත්තොත් ඔබ තවත් කෙනෙක් පෙනුවෙන් යැපෙනකම නවතිනෝ. අනේ මිය ගියාට පස්සේ මගේ දරු මගේ ඥාතිවර මංවෙනුවෙන් පින් අනු මෝදන් කරාව කියන බලාපොරොත්තු මත වෙනත් කෙනෙක් කරන පිනක් මත යැපෙන අදහස තිබ්බන එක යට කරග්ඩ. ඔබ ඔබේ රැකවරණය හදාගන්්ඩ. ඔබ ඔබේ පිසරණ හදාගන්නඩ. ඔබට ලෝකය පිලිසරණ ගෙනත් දේවි කියලා කවදාවත් අපට බුදුරජන්ස වදාලේන. ත වෙලාවක බුදුරජාන් වහන්සේ ලඟට එක මනුසේකාවා එයාගේ මේ සය නැතිවෙලා යාගේ සිය නැතිවුණට පසේ ඇවිල්ලා බුදුරජාන් වහන්සේට කියනවා ස්වාමිණී භාග්‍යවතුන් වහන්ස තතාගතයන් වහන්ස මගේ මේ සය මියගියා ඒ වුනාටතින් මට හිතහදාගන්න හරි අමාරුයි මගේ හිත තුළ කිසිම සැනසීමක් නෑ ඔහු වෙනේ මොනෝ හරි කරන්න ඕන කියලා මගේ හිත කියනවා ඔබහන්සේ මේ පලාාතේ බොහොම කීර්තිමත් මුනිවරයෙක් විශාල අනුගාමික පිරිසක් ඔබහන්සේට ඉන්නවා බොහෝ දෙනෙ ඔබෝහන්සේ විශ්වාස කරනවා ඔබෝහන්සේ මගේ සයා වෙනුවෙන් ප්‍රාර්ථනා කරන්න කියලා කිව්වා. එවෙලයි බුදුරජාණන් වහන්සේ වතාලා මේ බුද්ධසාාසනය කියන්නේ ප්‍රාර්ථනා කරන තැනක් නෙමයි. එම ප්‍රාර්ථනා කිරීමෙන් ලැබෙනවා කියලා පි පිළිගන්නේ නෑ බුද්ධසාාසනය ඇතුළේ බඳු මතවාදයක් පැහදිලිරන්න නෑ කිය කිව්වා. පින්වත්නයා ආය ආය වතාවක් කිල්ලීමක් කරනවා අනහෙම කියන්න එපා ඔබ වහන්සේ මගේ සයා වෙනුවෙන් පතන් ප්‍රාර්ථනා කරන්න කිය බුදුරජාණන් වහන්සේ කිල්ලීමක්රනකොට උහන්සේ වතාව කිල්න්නනකොට උහන්සේ වදාලා එහනම් මේ මුට්ටි දෙකක් කරගෙන එන්නෙකවා එකකට ගල් කැට පුරුවන්න කිව්වා අනිත් කලයට එකටකට ගල්කැට පුරොල් අනිත් කලයට ගිතෙල් පුරුවන්නකිවා. ඊට පසමුන්ඳර කටවාහන්න කිවවා කට බඳන්න කිවවා. කට බැඳලා දගේ පාකරලලාඒ කල ගෙඩි දෙකට පහර දෙන්න කිව්වා ඒ පහර දෙනකොට මොකක් දෙන්නේ කළුගල් ටික යට යනවා ගිතෙල් වතුර මත පාාවෙනවා ොක තයි වෙන්න එකක කළුගල් එකක ගිතෙල් එතොට කළුගල් ටික යට ගිතෙල් ටික උඩ පාවෙන්න පටන් ගන්නවා එතට කළුගල් ටික යට ගිහින් ගිතෙල් ටික උඩ පාාවෙන කොට බුදුරජනසු වදාලා දැන් ඔයා ප්‍රාර්ථනා කරන්න එයා හිතු බුද්ධ ශාසනය ඇතුළේ ප්‍රාර්ථනා කරන ක්‍රමය ුරජාණන් වහන්සේගේ ශාසනය ඇතුළේ ප්‍රාර්ථනාකරන විදික්‍රමය මේක වෙන්ඩති කියලා හිතාගෙන තමයි පින්වත්න්නේ. එයා මෙබඳු ප්‍රාර්ථනාවක ප්‍රාර්ථනා කළ හම, ඒ පාර්ථනාව ඉස්සරා යා ඒ බඳධ ප්‍රර්ථාවකින් බුදුරජණන්සලට වම ක්‍රියාවිය කළ හාම බුදුරජාණන් වන්සේ වදාලා දැන් ඔය යටට ගියපු කළු ගල්ටික උඩපාාවේවා කියල ප්‍රාර්ථනා කරන්න කිවා. ඒවගේම තමයි ඔය වතුර මත තියෙන ගිතෙල් පොළොව යටට යාවා කිය ප්‍රාර්ථනා කරන්නකොතු පස ටිකක් නදල ැලිගන්නල කියනවා ස්වාමිණී භාග්‍යහන්ස කවදාවත් එහෙම දෙයක් වෙන්නේ නෑනි. කවදාවත් දැකලනෑ කෙනෙක් කලුගල් උඩපාවේවාකිවට කළුගල් පොලොවේ මත උඩපාවෙනවා වතුර මතපාවෙනවා මම කවදාවත් දකලනෑ. නැත ඔබහන්ස කියන එක වයි කියලමට හිතන්න බෑ. ගිතෙල් වතුර මත තියෙනවා මිසා ස්වාමීණී භාග්‍යතු වහන්ස. ගිතල් කවදාවත් පොලොවයට යනවා එකන වතුර යට යනොම දකලනෑ. එහෙම කියනකොට බුදුරජනස් වදාලා අන්න ඒ වගේ. ියගිය ඥාතිවරයාගේ සුවපත්වීම වෙනුවෙන් මට පතන්න බෑසන්දය ගෙනත්දී ලෙබරයි චුතියත් එක ප්‍රතිසන්දය ගෙනත් දෙනවා. හැබැයි ඕක අපි පුද්ගලයා පුද්ගලෙක්ස් එයාගේ හිතා හදාගන්න මියගේ ඥාතීන්ට පින් අනුෝදන් කරන එක දුරුවල වැඩක් විදිරි සලකන්නේ නැහැ. ඒේතුව මියගිය ඥාතීන් අතර ඉතාම ස්වල්ප කොටසක් කින්නවා පින අනුෝදන් ගිය හැකි. නද හැ තාම ස්වල්ප ජීවී පිරිසක් ඉන්න අපි නොත්. එක ඉතාම සුළු පිරිසක් ඒ විසාාල පිරිසක් නෙමි පිනා අනුමෝදංවිය හැකි ඉතාම ස්වල්ප ජීවී පිරිසක් කින්නවා ඒ අයටක නොබි පරදත් දූප ජීවන් කියලා. නමුත් පින්වත්නී සුවපත්තේවා කියන අර්තය ඇතුේ මියගේ ඥාතිවරයකට ඔයවාක්‍ය කිව්ව පමණින් පිණ අනමෝදගවී කියලා හිතන්න එපා දැමික ඇයි අද ඔබට වැදගත්තෙන්නේ මේක ඔබට වැදගත්වෙෙන්නේ. ඔබ තවත් කෙනෙක්ගේ පිනවෙනුවෙන් යැපෙන අදහසක්ට තියෙනවානම් එකන ඔබට කවදාහරි පින්වත්න තවත් කෙනෙක්ගේ පින මත යැපෙනකමක් ඔබට තියෙනවාන ඔබ හිතනවනන් තවත් කෙනෙගේ පින මත යපෙන්ඩ ඕනාය කියලා තවත් කෙනෙෙ පින මත යපෙන්ට ඕනාය කියලා මං මට පුළුවන්වේවි ම මියගයාට පසේ මගේ ඥාතිවරු කර පින අනුවෝදගවෙන්න එක ඔබවදාවත් විශවාස කරන්න දෙ මොකද මේ සංසාරයහෙම විශවාසක කරන්න පුුවන් තැනක් නෙමයි පින්වත්නි මේ ගත කරන ජීවිතය ඇතුරු මේ ලෝකයගැන හාසයක් මේ ලෝකයේ හාසයක් පින්වත්මි මේ හාසය ජනක භාවයක් ඇතුළේ තමයි අපට මේ ගණදු කරන්න වෙලා තියෙන මේ හාසය කියන්න තැන හාසය ජනක මට්ටම තුළ පින්වත්නී මේ ලෝකය හාස මේ හාසය ජනක මට්ටම තුළ මෝහය වැඩිවෙඩ වැඩිවෙන්න තමා තුළ මහයේ ඩිවෙන්න ඩිවෙන්න පින්වන්නේ මේ හාසය ජනක ලෝකයේ විකට ජවනිකා වැඩිවෙනවා. මෝහය වැඩිවෙන්න මේ හාසය ජනක ලෝකයේ විකට ජවනිකාද වැඩිවෙන්න පටන්ගන්නවා. එම විකට ජවනිකා ගොඩාක් තියන වෙලාවක තමායි අපි මේ ධර්ම සම්භහෂනය දෙන්නේ. එහෙම නම් දැන් ඔබට මට කිය්ඩුමනාව තිබේ මේ වාක්‍යත ේරුම් කරනවටත් වඩා. වෙනත් කෙනෙක්ගේ පින මත යැපෙනකම නවත්වන්න. තමන්ගේ පිහිට තමන්ම හදාගණ්ඩ. වෙනත් දෙයක් මත හෝ වෙනත් පුද්ගලයෙක් මත හෝ වෙනත් ක්‍රියාත්මකවීමක් මත යපෙන්ඩිපා. තමන්ගේ පිහිට තමන්ම කරගන්න. ඕකමයි බුද්ධ දේශනා වදාලේ කුමක්ද අත්තසරණා අන්‍ය සරණ මහනි තමාව සරණ කරගන්න. අත්ත දීපා විහරත මහනිනි තමාවම දූපතක් කරග්ඩ. අත්ත සරණ අනං්‍ය සරණා දම්ම සරනා. ධර්මයම සරණ කරගන්න. අන්නේ සරණ තියෙන තැනක වෙනත් කෙනෙකි පින මත ඇපෙන අදහස ඔබ තිබන එක දුකර ගන්න පුළුවන්. අනිත එක තම දැ මේවාක්‍ය පැත්තටාවත් හැමදාම බුදුන්හදලා වත් පිළිවෙත් කරලා බනාහාලා. අර මමායනයේ දැඩියවුනාට පස්සේ මත්වය කියන කාරණ අපේ ඇතුළේ වැඩෙන නිසාම, මමත්වය මමත්වය මත පිහිටාපි වැඩකරනකම නිසාම පින්වත්න්නේ, මමායනය තුළ පිහිටපු කෙනෙකුට මිය ගියපු කෙනව අතරන්න බෑ. ඒක මේ සංසාරගත සත්්‍යයගේ ස්වභාවයක්. ඒ මමායනයෙන් ගත්ත මමායනයේ පදනම් කරගෙන මමත් ඔය ඇසුරු කරගන ඒ වගේම ප්‍රඥ්ඥප්ති සසාගත භාවය නිසා. අපි පණවාගත්ත දේවල් නිසාදැ අපි හිතාගෙනින්වන අප ප්‍ර්ඥප්තියකට පියහ වෙලා ඉන්නවානි සන්තති ප්‍රඥප්තිකට හ වෙලා ඉන්න අපි. මොකද සතති ප්‍ර්ඥපතිය ඒ හිටියත් ම හෙට ඉන්නේ ම හට ඉන්නෙත් මම අදඉන්නෙත් මම මයි එතකොට ඊයේ හිටපුටපු මමම හෙට ඉන්ඩේ බලාපොරොත්ව වෙන මම අදත් ඉන්න. එතන මේ තුන්කාලය පුරාවටම පින්වත්න්නේ අතීත වර්තමාන ආගත කියන තුන්කාලේ පුරාවටම පවතින එකම සන්තතියක් විදිට මම ක්‍රියාත්මකයි කියලා ප්‍ර්ඥප්තියකට හුලා න්න මෙන්න මේ ප්‍රඥ්ඥප්තිය තමයි අප බිඳින්න ඕන ප්‍රඥ්ඥප්තිය බිඳගන්ඩ අපිට වැඩ පිළිවෙලක් තියෙන් ඕන මේ ප්‍රඥපති සහගත භාවේ නිසාම ආත්ම දෘෂ්ටයක්ක් ඇසුරගෙන අපි ලකයේ සම්බන්ධ පිළිපැදීමක් ලෝකයේ සම්බන්ධ ප්‍රතිචාර දැක්වීමක් අපි තුළ තියෙනවා එතට මේ ලෝකයේ සම්බන්ධව ප්‍රතිචාර දැක්වීම මත හැමවෙලාවකම අපි මියගිය ඥාතීන්ට පින අනුමෝදං කලාට මියගිය ඥාතීන් වෙනුවෙන් කරන අනුමෝදනාව සැබෑ අර්ථය ඉතාම ස්වල්ප බව මතකතියාගන්න. ඉදම් මේ ඉදංබෝ, ඥාති නංහෝතු, සුකිතා හොන්තු ඥාතයෝ. මේ පිණෙන් ඥාතීන් සුවපත්තේවා කියලා හිතන එකම ඔබේ සුවපත්වීමට එක හොඳයි. ඔබේ අභ්‍යන්තරය හදවත තුවාල සහිත නං හරද සාක්ෂිය තුවාල සහිත නම් එහෙම තුවාල සහිත හරද සාක්ෂයක් සුවපත් කර ගැනීම පිණිස ඒ අදහස ඔබට වටිනවා. හැබැයි ඉදංබෝ ඥාති නංහෝතු සුකිතා හොන්තු ඥාතයෝ කියන වා කියය ඇතුළි ඥාතීන් සුවපත්තේවා කියන අර්ථය ඔබට මතු කරගන, සැබෑවටම සුවපත්වීම ප්‍රාර්ථනා කරන්න පුළුවන් මට්ටමක් නං පින්වත්න ඔබ හොඳමදේ තමයි මෛත්‍රී සහගත සිතද වුණු කරන එක. සුවපත්වීම තුළ දකිඩ ලැබෙන ඉතා ගම්බීරාර්ථය තමයි බවරෝගයෙන් පීඩා විඳන පීඩාකාරී ජීවිතයක් අපට තියෙන්. එතුට මේ බවරෝගයෙන් පීඩාකාරී ජීවිතයක් අපට තියෙනවා නං ඒ බවරෝගයෙන් පීඩාකාරී ජීවිතය නික්මෙන්න්නේ කොහොමද බවරෝගෙන් පිඩි වෙච්ච ජවිතය තුළින් නික්මීම තමයි සැබෑම සුවපත් භාවය. තරේ සැබෑම සුවපත් භාවේ අදහස් කරනනම් ඔබට ලෝකයා වෙනුවන්න පුළුවන් හොඳමදේ ජීවමාන යුගේ ලබාදීේුතු දෙයක් ද මියගිය ඥාතීන්ට මේ පින අනුමෝදංවේවා කියෙන් අදහස තමන්ගේ ඥාතීන් මියයන්න පෙරඒ අයට බවරෝගයෙන් එකයන්නේ බව නිරෝධය පිණ එකතුවෙන ධර්මියය දෙන්න පුළුවන්න්න. පින්වත්්‍ය අර මියගේ ඥාතිවයකුට කරන ප අනුමෝදං කිරීම කියන එක අරස්වභාවෙන් දාසයෙන් පංගුවක්වත් වටින්න. එනම් අපි හොඳමදේ තමයි මියගියපු ඥාතිවරයකුට සංස්කෘතික මිනිස්සු හැටියට පින් අනුමෝදන් කරනක ඉතාම හොඳචාරිත්‍රය මොකදයක ඔබෝගේ හිතසුව පත්වෙනවා ඇතැම් ඉතාම ස්වල්ප ජීවී පිරිසකටගේ උපකාරර්ථයකුත් තියෙනවා හැබැයි බුද්ධ දේශනාව ඇතුළෙන්ම් බලකට ට වඩා දෙයක් ඥාතිවරයා වෙනුවෙන් අපට කරන්න බැරි. ඊට වඩා ඥාතිවරේ කිලක්ක කරගන අපට ැහැකි දෙයක් නැද්ද තියෙනවා. ඒ තමයි ඒ අයගේ ජීවමාන යුගයේ ඇතුළේ. ඒ අයගේ ජීවිතේන්ද්‍රී රූපයේ බිඳින්න කලින් බවනිරෝධයේ පිනි සාර්ය සත්‍යසේ බලන්නේ කොහොමද. අනිත්ත්‍යේ දු කනාත්මෝසින් විමසන්නේ කොහොමද, ලෝකෝත්තර ප්‍රඥාවෙන් තමාව කියවන්නේ කොහොමද. ආර්යෂ්ටංගික මාර්ගය ඇතුළේ ශක්තිමත්වෙන්නේ කොහොමද.ඇගේ සම්්‍ය ප්‍රඥාව මත පහිටා සතිසම්පජානය ඇතුරු කරමින්, සමුදයේ නිරෝධ මාර්ගකයන චතුරාරි සත්ත්‍යය තුළේ තමන්බ විමස විමසා බලමින් සංසාරික දුක ගැන්න කලකිරන්නේ කොහොමද අනවිරතියක් කදාගන්න තුළේ සැබෑ සැනසීම නම් අමා නිවනට අදාල වැඩපිළිවෙට පියවරක් පියවරක්ග එකතුන්නේ කොහොමද මෙන්න මේක්‍රියලිය ඥාතිවරයා වෙනුවෙන් නිතාම හොඳමඟ පෙන්වීමක් විදිර කරන්න පුළුවන්න්නන්. මහිතනව ඒ සංග්‍රහයයි මියගිය ඥාතිවරයේක් විදුවන් වෙනුවෙන් මෝදනා වේවා කියන අදහසයි ගත්තුෝ තරක් මුල් කතාවෙන් දසයෙන් පංගුවකොත් මේ පසුකතාව වටින්නේ. ඇයි අන්නම රාග්න කාලය කිපදමින් මැරවිින්න්න අපපු ගමනී සංසාරික ජීවින් අපේ පින් බලාපොරොත් වෙනවා. එතුොටඒ හැමෝම පරදූ පජීවින්න්න අරන නිරේග ත් දග බැ බව ැෑව. ුසලෝකහි දනොත් ප අනුවෝ දග වන්න බැරිව හැබෑවක් නමුත් පින්වත්නී ඔයාත ඉපදමින් මැරපින් නාපු දීර්ත සංසාර්ගමනේ මියගිය ඥාතීන් බොහෝමයක් කපෙන් පින් අපේක්ෂා කරන ජීවින් අතරියාම සුළු පිරිසක්කෝ ඉන්න පුළුව. ඒ අයට අනුමෝදං වේවා කියලා හිතන එක කෘතවේදීකමක්. ඒ ඒ කෘතවේදීකම නැති තැනක බුදසාසනයේ තමතමන් ගේ ජීවිතය ඇතුළි අමානිවන කරයායන්න බ ඒ කෘතවේදී කමත් කරන්න ැයි බට කියනව මනවන වැදගත්දේ තමයි ඔබ ඔබේ පිට හදාගන්න ියගයාාට පස ඒ සාර්ථකදහසක් නෙවෙයි. දෙවැනි කාරණය තයි මියගිය ඥාතිවරයා වෙනුවෙන් ගොඩක් වැඩ කරන මනිස්සු සුජීවත් ඉන්න කාලයේ අයට බවරෝගය සුවපත් කරගන බව නිරෝධය කර එකතුෙන්න්න එකන බව නිරෝධයක මා නිවන අමා නිවනට එකතුවීම පිස පුළුවන් තාත වෙනුවෙන් පුළුවන්න්නම් දරුව වෙනුවෙන් පුළුවන්නන්. තිවරුව වෙනුවම් පුලුවන් දකය වෙනුවම් පුළුවන්ං ඒක තමයි අග්‍රමදේ පිනක්ති යැපී ඔබ හැමදිනාට පාටය සම්බන්ධ පැහැදිලි කරපු මේ ධර්ම පරියාය ජීවිතාව බෝධය ධර්මබෝධය පිණිසම උපකාරවේවා කියලපි දේශනාව නිමා කරනවා. පින්වත්නී අද විවරණයේ වැඩසටහන සඳහා ඉතාම් ශ්‍රද්ධාවෙන් දායකක්යගෙන කටයුතු කරන්නේ. එ දුමින්ද පුෂ්ප කුමාර මහත්මා දර්ශනී මහත්මිය ප්‍රධාන පින්වත් පිරිසයි අරමුණ කරගන්නේ දුමින්ද පුෂ්ප කුමාර මහත්මා දර්ශ ලහඳපුර යන ඒ පින්න්නවතුන්ගේ නමින් මියගිය මෑණියන් බන ඩියේ ශත්‍රීමති මල්ලිකා මෑණියන්ට අනුමෝදනා කරන්න බලාපොරොත්තුවෙනවා පියතුමන් වන සුජීවත්තු සිත්ින වැලිගම දම්ම දජ හිමියන්ට සිෙත් ප්‍රාර්ථනා කරන්නට මේ අවස්ථාවක් කරගෙන තිබෙනවා. ඒ හැම දෙනාටම ඒ අයිගේ ජීවිත සුවපත් කරගන්න මේ කුසල් අනුමෝදනා උපකාර බේවා. මියගිය වයේ මල්ලිකා මහත්මියට ඩිය සිරිසේන සීයාට, බාරෝන් සිල්වා සීයාට ඒවගේම පීKේ සොපිනෝනා ආච්චියම්මාට එවගේම හැරි මොරවක කියන ඒ මියගිය ඥාතීන්ටද අනුමෝ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අත්තන්ගේ බවගාමී ජීවිතය වඩා සුවපත් කරගන්න මේ කුසල් බලවත්වේ වකිලාම් පිදිෂ්ඨාන කරවා. ඒවගේ දාදාකතේ දරු පින්න තුන්ටත් ඒ පිනුතුන් පවල්ල හම දෙනාටමත් අපි සෙත් පාර්ථනා කරන්නට කවස්ථාවක් කරගන්නවා එයගේ බවගාමීජී විත සුවපත්තේවා. ඒවගේ විශේෂයෙන්ම අනුමෝදනා ප්‍රධාන පූජනය මහා සංගරත්නයට පැලැසිරි වජර ඥාණනාක වාමන්හන්සේට නාර්දු වාමීන් වහන්ේ. නිි ප්ායේය නාකුවාමන් වහසේට පියදස් ස්වාමින්න් වහන්සේට සුග නන්දස්මින්න් වහන්සට ගංගොඩ විල සෝමස්වාමින්න් වහන්සේට සහ අනිකුත් පූජනය මහා සංගනයට දදුන් වහන්සේලාගේ බභගාමී ජීවිත සුවපත් කරගන්න මේ කුසල් බලවොත් ඒේවා. දේශකයන් වහන්සේ ප්‍රධා වවඩ එත්තන්ඩි තා මෙත්සි අශුරුවාද කරනවා. ලක්වාසී ලෝකවාසී පූජනය මහා සගරත්නයට ධර්මශ්‍රව කරපු හැම දෙනාට මත් සියලු දෙවියන්ටත් මේ කුසල්. නිවන් දොරටුවක් වේවාකින් අධිෂ්ඨානින් අද විවරණය සමප්ත කරනවා, ඔබැහැම දෙනාටම තෙරුවන් සරණයි.